සුුවියදා චීන ආරක්ෂක ඇමැතිවරයා ඉන්දියාවට කිසියම් අවවාදයක් නෙකුත් කළා. ඒ තමා එක්දා සුම්සය හැට දෙකේදී සිදුව දේ ගැන නැවත සිතා බලන්නයි කියා. එයට ප්‍රතිචාරයක්ට එක්කු ඉන්ඩිය ආරක්ෂක ඇමැතිවරයා ප්‍රකාශ කළේ අද තිබෙන බලගතු ඉන්දියාව එක්ද සුම්සය හැටකේදී තිබු ඉන්ඩියාව නොවනු බවයි. ඉන්දියාවත් චීනයක් අතර දෙසසීම රගලයක් ඇරඹිමින් තිබෙනවාද යන සැකය මේ ප්‍රකාශත් සමඟ සිදුවන. ඔන්ගේ මේ ප්‍රකාශවලට මුල්ලුණේ විශේෂයම සිකීම් ප්‍රදේශයට ආසන්න ප්‍රදේශයක චීනය විසින් ඉන්ඩියාවට තමන්ගේ බලප්‍රදේශය ආක්‍රමණය කළ යි චෝදනාවක් එල්ල කිරීමත්. එම ප්‍රදේශයේ හින්දු ආගමික වතාවත් සඳහා ගමන් කරමින් සිටි පිරිසකට යම් රැීම චීන හමුදා ඉදිරිපත් වූ බවට එල්ලොූ චෝදන හා මාධ්‍යවාර්තාත් නිසයි. කෙසේ වෙතත් සිකීමය භූතානයේ මීට සමාන්තර ප්‍රදේශයක මහාමාර්ගත්තැනීම සම්බන්ධයෙන් නුත් ඉන්දියාව විසින් චීනයට සිය විරෝධතාවේ පලකොට තිබෙරම්. යටත් අමතර වශයෙන් කාශ්මීරයේ පකිස්ථානයට අයිතිි කොට සහරහා ප්‍රධාන ආර්ථික කොරිඩෝවක් පකිස්ානු චීන ආර්ථික කොරිඩෝයිට කිරීම ගැනත් ඉදියාව චීනයට දොස් නා තිබෙනවා මෙය ඉන්දියාවේ සෛරීත්‍යය උල්ලඟනය කිරීම හැටියටයි ඉන්දිය අගමැතිවරයාම ප්‍රකාශණකුත් කර තිබුණේ මේ අනුව පෙනී යන්නේ කිසිම් ආකාරයකට ඉන්දියාවත් චීනයක් අතර දේශපාලනික ආතතිය කැතිවමින් තිබෙන බවයි මේ දේශපාලන ආතතිය යුදකාමී දෙයක් බවට පරිවර්තනය වීමට ඉඩ ඇති දයන්න ගැනත් එහි ප්‍රතිඵල කවරාකාරයකින් ලෝකයට අපේ රටට බලපායිදයන්න ගැත් අපි සලකා බැලිය යුතුම වෙනවා. ඇත්තටම චීනය හා ඉන්දියාවයන්න රටවල් දෙකම මේ ආසියාවේ විශාලතම රටවල්. ජනගහනය පැත්තිෙන් ගත්ොත් ලෝකයේම විශාලම රටවල්. මේ රටවල් දෙකම ජනගහනය මිලියන එක් දහස් තුන්සියකට ආටික ප්‍රමාණයක් වාසය කරන. ඒ අනුව බිලියන එකයිදසම තුනක ජනගහනයක් මේ රටවල් දෙකේම ආසන්න්න වශයෙන් වාසය කරනවා. වැඩිල් නොකොස් ෝකයේ වැඩිම ජනගහනයක් ජීවත්වෙන රට හැටියට පරදවා ඉන්ියාව පත්වන ඇති බවටත් යම්ය මනාවකි පලවෙලා තිබෙනවා. එය අනුව ලෝකයේ විශාලතම ජනගහනිකින්තු රටවල් දෙක ඉන්දයා හා චීනයයිඒවගේම ආසියාවේ විශාලතුම රටවල් දෙකත් මේ රටවල් දෙකයි. මේ රටවල් දෙකම ශ්‍රී ලංකාවට ඓතිහාසික වශයනුත් වර්තමානයේ ආර්ථික සමාජ දශපාලනක වශයනුත් අතිශයම වැදගත් රටවල් දෙක බවටත් පරිවත්්‍යන වී තිබීම නිසා මේ රටවල් දෙක අතර ගැටුමක් අපේ රටට ඉතාමත් බරපතරකාරයෙන් ල පෑමරිඩ තිය හකි ඇතරම චීනයක් ඉන්ඩියාවත් දෙකම යිතිහාසික රාජ්‍යන් දෙක් මේ රාජ්‍යන් දෙකේ ඉතිහාසය අවුරදු තුන්දහසකට එපිට ඉතිහාසයකට නෑකම් කියනවා. ඒ වගේම හිමාලය පසුබිමේ තා ගෙන එහි දේශ සීමාව පසුබිමේ තබාගෙන මේ රාජ්‍යන්කකට පැවතීම නිසා මේ රාජ්‍යයන් දෙක අතර අතීතයේ විශාල සංස්කෘටික වෙළඳ ආදී සම්බන්ධ තාති විශාල ප්‍රමාණය ගොඩ නැග තිබුණ බවත් රහසක් නෙවෙේ අපි දන්න ඉතිහාසය තුළ චීනය ආර්ථික හා වෙළඳ ක්‍රියාවලිය පැත්තෙන් සැම විටම ලෝකය ඉදිරියෙන් සිටිය. බා්ඩ මහා පරිමානයෙන් නිෂ්පාධනය කිරීම චීනය ඒදා සිටම ඇතිවූ තත්ත්වයක්. විශේෂයම පහළස් විනිසිය වස පමණ වන විට චීනය බීජින් අදරය පදනම් කරගෙන විශාල වානිජ අධ්‍ය ආධිපත්වයක් මහමහුදේ ඒ වගම ගොඩ බිමත් පවත්වාගෙන ගිය. සේද මාවතේ ස්වර්ණුමය යුගය ඒ පහුස්ිනිසිසය වස ඇතිූ ත්ව අවස්ථාවේදදි චීනය ශෙන් හෝ වැනි සෙම්පතියන් නිසා ශ්‍රී ලංකාවටත් ඉන්දියාවටත් විශාල වශයෙන් ඔවුන්ගේ වෙළඳ නැවු පැමිණීම සිද්ධ. ඒ විශේෂයෙන්ම අරාබී සිට පැමිණි වෙළෙන්දන් හා චීන වෙළඳරු අතර මේ කලාපේ විශාල වානිච්්‍ය වෙනසක් ඇතිවීමෙන් තිබිච්ච වකවානුවක් ලෙස හඳුනාගට හැකි. චීනය වානි්‍ය හා තාක්ෂණික කාරණාතරින් එයින් ඉදිරියට යන සම්ප්‍රදායක් ඇතිකර ගත්තත් ඉන්දියාව තමා බොහෝ ආගමික හා දැනුම පිළිබඳ කාරණවලදී ප්‍රමුම්කෝමේ. ලෝක අද පහළ වී තිබෙන බොහෝ ආගම් මැද පිරිදිගින් හෝ ඉන්දියාවෙන් ජනත වූ ආගම්. එනිසා විශේෂයෙන් බෞද්ධාගම මෙලස ඉන්දියාවෙන් චීනය කරා ගමන් කලාගවා.විිශේෂයම ඉන්දියාවේ සිට චීනයට බෞද්ධාගමී මුලධර්ම පැමිණියා පමණක් නෙවෙේ. ට ඉදියාවට හවැනි සීවසේසිට පැිණි විධ බෞද්ධ භික්ෂන් වහන්සේලා නාලන්දාව තක්ෂිලාවෙනි ආයතන හරහා විශාල ධර්ම දැනුමක් චීනයට රගෙනගිය බවත් සබුදධ ශාසනයහි ස්ථාපිට කළ බවත් වාර්තාාවෙන. ඉතාමතරව විශාල දැනුම් පද්ධතියක් ඔවුන් ඉන්දාවෙන් ැගෙනගිය බවත් වාර්තාාවෙන. කෙසේ වෙතත් ඉන්දියාව හා චීනය අතර කිසිය ආකාරයක ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුුණේ, ්‍රතාාන් අධිරාජවාදේ විසින් ඉන්දයානු සෙබල උන් සහ ඉන්දියාවේ සිට පටවනලබන අබින් චීනයට රැගෙනයාම නිසයි. මේනිසා සුප්‍රසිද්ධ ෂැන්හයි අබින් යුද්ධය ආරම්භ වුණ. ඒ අවස්ථාවේදී ඉන්දියාවේ ඇතැම් සෙබල කණ්ඩායම් චීනයට රහිවටන් කළ බව වාර්තාාවෙනවා. මේ නිසාම විශේෂම පජාබි ඒවගේ සිපෝයි ආදී වශයෙන් වෙච්ච සෙබල කණ්ඩායම් වල ප්‍රහාරයන් වොලට චීනය මුහුණ දීම නිසා ඉන්දියාවකිරේ යම් කිසි ආකාරයක චකිටයක් ඒවගේ ඉන්දියාවකිරේ කිසි ආකාරයක වෛ ආකල්පයක් බ්‍රිතාණයන් කරේ තිබුණත් ඉන්ඩයාන්ු ජනතාවත් සිටියේ බ්‍රිතානය අධරාජ්‍යයෙන් ගලවීමේ මහ සටනකයි. එයනු බ්‍රතාානය අධරාජවාදයෙන් ගැලවීමට. පන් පැස්ටවාදේ ේෙරහිව සටන් කිරීමේට් ුවොමනාව නිසා ඉන්දියාවේ ජාතික කොංග්‍රසයයක් එ මෙෙන්ම චීනේ කෝමින්ටාන් හා කොමිනිස්ට අදන්සිිල් දෙෙන අතරත් කිසිම් ආකාරයක සහෝදර බැම්ම ඇතිවුුණ. මේ නිසා එක්දාසම් සිය පණහෙ දශකය. මේ ජාතිීන් දෙකට මතිශය වැදගත් වුණා. මේ ජාතිීන් දෙකම හින්දචීනි බයි බායි චීනය හා ඉන්දියාව සහෝදරවරු යන සංකල්පයේ යටතේ ඉන්දියනායක යා ලෙස ජවරල් නේරුත්. ක ලෙස මවුස් සේතුනුත් එකට එකතු වෙලා විශාල බැම්මක් මේ කලාපේ තුළ ගොඩ නැකෝ. එහි ප්‍රතිඵලය වනේ ඉන්ඩියාව එක්දස්සුම් සය පනහේදී චීනය සමාජවාද චීනය රතුචීනය මව්ගේ චීනය පිළිගැනීමට ජාතන් රජ්‍යතාාන්තිික ලෙස ඉදිරිපත්වීම. ජාතයන්තරේ චීනයට ලැබුණු විශිෂ්ට තත්යක්ව වෙනවා. ඒවගේම එක්දසුම් සේ පන තරේ දී චීනය හමඟ රාජතාන්තිික සබඳතාඇති කරගන්නත් නේරු පසු බටවුුණේ නෑ ඒයනුව එක්දසු සය පනහා දශකය චීනය හා ඉන්ඩියාව එක පැත්තකින්. ලෝකයේ පෑගෙන පීඩිත රටවලට නායකත්වේ දෙන. ප්‍රධාන බලවේගයක් වුණා පමණත් නෙවෙයි ඒ රටවල්ක එකමුතුව ආසයාවේ නැවත නැගීමකට විශාල හේතුවක් වුණා. ඇත්තටම නොබැදි ්‍යපාරය ජවහල්ල් නේරු සහ බන්ඩාරනායක මැටිනිය වැනිිය ඉදිරිත්වී ගොඩනැගූ අවස්ථාවේ දී. එයට විශාල වශයෙන් ආශිරවාදකර රටක් හැටියට චීනය හඳුනාගන්න පුළුව. කෙසේ වෙත්. පනහේ දශකය අවසන් වෙනකොට චීනයක් ඉන්දිය අවත් අතර යම් ගැටුම් කාරීතත්වයක් මෝදුවමින් තිබුණ. එහි පලවිනිි පියවරවන්නේ ටිබටේ නමින් හඳුන්වන ප්‍රදේශයේසිට පැමිණි දලයිලාමා ඇතුළ පිරිස ඉන්දියාවේ ලැගුම් ගැනීම චීනයේ නොරිස්සුමට හේතු සාධක වීමයි. ඉන් පසුව කාශ්මීරයේ පිළිබඳ ගැටලුව පැරනැගුණ. ඒ අවස්ථාවේදී කාශමීරයේ දෙේවීමාව පිළිබඳ ගැටලුව මත ඉ චීනය අතර විශාල යුද්ධයක් ඇවිලීගිය. දසම්න්ේ හැ දෙගේදී නේරුගේ පාලන කාය අවසන් අධීරී ඇතිවූ මේ යුද්ධය කෙලවරුණේ ඉන්දියාව භයානක යුධ පරාජයකට මුණදීම. මේ නේරුගේ ජීවිතයට බරපටර ලෙස බලපෑව පපනක් නෙවෙේ ශ්‍රී ලංකාවේ සිරිමාවෝ බන්ඩාරණයක මැටිනිය මැදිහැත් වෙලා සෝවිියට් සංගමයට එමරිකාවට ඒ වගේම ලෝක වෙනස් රටවලට බලපෑම් කරලා චීනය හා ඉන්දියාවතර සමග සධානය ඇති නොකරන්නට එම සටන භාන ක්‍රතිපඵල ඉන්දිියාවටත් කරීම ඉටකට ලැබුණ. ඉන්ද මේ සටනින් ප්‍රබල ප්‍රයෝජනය ලබාගත්ත ඕනුසි ප්‍රබල ආදර්ශයන් අදකීම් ගරනාවක් ලබාගත්තා. එක්දසුන්සේ හැට හතේදීත් මෙවැනි ආකාරයට නොවන ජම්කිසි ආකාරෙක සුළු යුදගෙටුමක් ඇතිවුණ. එක්දසුම්සේ අසු හතේදත් එවැනිම යුදගැටමක් චීනය හා ඉන්දියාවවතර ඇතිවුණ. වෙතත් චීනය හා ඉන්දියාවතර දේශසීමාව හිමලය හටා වැටි ඉතිබිටම දේශීමාවේ භූතානය සිකීමේ අරුණාචර් ප්‍රදේශය ආදිය සම්බන්ධයෙන් දේශීම ගැටලු තවමත් විසඳී නෑ. ඒවගේම කාශ්මීර පිරිිබඳ පශ්නඩී චීනය හා දේශීම ගැටලු විසඳී නෑ. මේ තත්ත්වය තුළ එක්දාසම්සය අසු වටේදී රජඋගාන්ධී අගමැතිතුමා චීන සංචාර්රික නිරුණ මේ මගින් චීනය හා ඉන්දියාවතර විශාල සබඳතාවකට මුළල පිරුණ. ප්‍රතිපලුුණේ දස්සන්සේ අනුතුනේදී චීනය හා ඉන්ඩිය අතර නරසිං රාෝ අගමැත්තුමාගේ කාලේදී බලගතු දේශීම ගියවසුමක් අත් සන්කිරීම. මේ ගියවසු මේේ සාර්ථකත්වය පිරිබඳ ඉන්දීිය රජතාන්ත්‍රකයන්ගේ අදහසනම් එම ගියවසුමෙන් පසු ඉන්ඩියාවට තමන්ගේ ඊසානදිග ප්‍රදේශයෙන් හෝ නැගනහිර ප්‍රදේශයෙන් උතුරු ප්‍රදේශෙන් එල්ලවූ ත්‍රස්තවාදී ක්‍රියාවන් හෝ ත්‍රස්තවාදී කටයුතුවලයි කිසිම අනතුරක් සිදුව නොවුන් බවයි. ඒ අනුව චීන දේශීමාව හරා කිසිම ආකාරයක ත්‍රස්ථවාදි කටයුත්ක් ඉන්ඩියාවට සිදු නොවු බව ඒ රජතාත්‍රිකින් විශ්වාස කරනවා ඒවගේම ඒ විෂ්ට ජයග්‍රහණයක් ලෙසයි ඔවුන් සලකන්නේ එම එක්දස්මසේ අනුතුනයකි විසමේ. ඊට පසු ඉතා ඉක්මනින් චීනය ඉන්දියාව පරදෝමින් ආර්ථිකති බලගතුරටක් බවට පරිවත්තනය වුණා. ඉන් පසු විධ ආණ්ඩු වැඩතේ මන් මොහන් සින් මැත්තුමාගේ ආන්ඩුව වැඩති. නරට මාෝඩි ඇ අගමැත්තුමාගේ ආ්ඩුව ඇති ඉන්දියාව හච්චීනය අතර වානජ සබඳතා සීග්‍රයෙන් ර්ධනය වන්න පටන්ගත්තත් ක්‍රම ක්‍රමයෙන් පසුගේ වසරේ සිට චීන සමාග මැවිල නගන්න පටන්ගත් ඉන්දියාව ේ ඔවන්ට නොෙ හිරිහැර වෙන බව.මයට හොඳම උදාහරණ ලක ප්‍රාන ඉලෙක්ට්‍රෝනික පංගා යත වෙන හවා යා ඇතනය තමට ඉන්දිය බලධාරී එහි ්‍යාරෙක් කටතු කිරීමටට නොදන බවට කළ බලගතු චෝදනාවයි.ඒ වගේම මේ කාලය වන විට අලුත් තත්ත්වයක් උදාවීති වෙන. අලුත්තත්වේ තමයි චීනේ නව දේශපාලනිික ආර්ථික ප්‍රවිෂ්ටය. ඒ ප්‍රවිෂ්ටය තමයි අපි OB.ෝවාර්ණමින් හඳුන්නොන. එනම් එක තීරයක් එක මාවතක් නැමති විසියක් විිනිසේවසේ සේදමාවතය කතාව. චීනය ගොඩබිම්මාර්ගය හරහා හිමාලය හරහා යුරෝපයට මහ මාර්ග පද්ධතියකුත්, ඒවගේම දුම්ප්‍රිය මාර්ග පද්ධතියෙකුත් සකසමින් තිබෙනවා සකසා තිබෙනවා. ඊට සමාන්තරව චීනය විසින් ආර්ථික කොරිඩෝර ගණනාවා. වි රටවල් රහා නිර්මාණය කරමින් තිබෙනවා. ඒ ඒ ගොඩබි මාර්ගය මෙන්ම සේද මාර්ගයේද එකට යාාවෙන ආකාරයටයි. ඒ අනුව විශේෂම පකිස්ානයේ ගොඩනග ඇති ගාඩා වරාය හරහා ආර්ථික කොරිඩෝවක් දොලර් බිලියන පනස් දෙෙක් පටින ආර්ථික කොඩෝවක් ඉති කරමින් තිබෙනවා ඉන්ඩියාව විසින් මේ ආර්ථික කොරිඩෝවට තමාගේ විරෝධය පලකොට තිබෙනවා ඒ කාශ්මීරයේ උඩින් ගමන් කරනවාය කිය. චීන ද බෙන පිතුර නම් ඕුන්ගේ ප්‍රදේශයක් වන තයිවානය සමඟ ඉන්දියාව සිදු කරන ගැන දෙෙනනවත්. තිබෙටේ දලයි නාමට දී තිබෙන දේශාන රැකවරණය. කෙසේ වෙතත් මේ OBෝවා එනම් එක තීරයක් එක මාවතක්ඉල්ලෙස චීනය විසින් මේ මුළු කලාපයම උතුරු ඇමරිකාව හැරෙන්න්නට. අනිකුත් සියලුම ලෝකයේ කලාපයන් එකට යාකරන මේ ආර්ථික ක්‍රාදාමය ගැන ඉන්දියාව කිසි අමාකාරක සකු සුභාවයක සිටින බව පෙනියන්. න්ද ආර්ථික චාකින්ගේ මතය නම් ඉන්දියාව මේ දෙසපාික ලෙස හඳරගන්න නැතුව මේ ආර්ථි ක්‍රියාවලට ඕවනුත් එකතුව යුතු බවයි. විශේෂයෙන්ම සැන්හයි සම්මුතිය මගින් රුසියාව මධ්‍යසියාව පකිස්ථානයේ ඉන්දියාව හත්්චීනය එකට එකතුීටිබට නිසා මේ ඉතාමත් බලගතු ලෙසවුන්ට බලපාන බව. ඉන්දියාව මේ ක්‍රියාවලේ මගින් ත එකතුවෙනවා නම්. ඉන්දියාවට ඉතා පහසුවෙන් යුරෝපයට බණ්ඩයවීමට මෙමගින් හැකියාව ලැබෙන බවත්. ආර්ව නමුත් ඉන්දියාව මේ දෙස බලන්නේ ආර්ථික කෝනයෙන්ම නෙව. දෙස පානික කෝනක්. ඔවුන් කල්පනා කරන්නේ චීනයේසි ආධිපත්තය මේ මුළු කලාපයොම් පැතරවීමට මේ මාර්ග පද්ධතිය හාම මේ නාවික මාර්ග පද්ධතිය යොදගනුව තේක. ඉතින් ඒ අර්ථයෙන් මේ දෙපිල් සතර කි කියයම් ගැටම්කාරරි තත්වයක් ඇතිවවිටිබෙන පමණ ෙවෙයි පසුගේදා නරන්ඩ මෝඩි මහතා ඇමරියික් ජනපදයක සංචාරයකදී මේ පිළිබඳව යම් සඳහන ඇතිකිරීමට ඔහුට හැකිවුණ. ඒ අනුව ්‍රම්් මෝඩි සාකච්චාවලදී ඉන්ඩියාවේ අන්‍යතාවට ස්යිවීත්වයට බලපානකාරය සංගරදන කරවල නොට විරෝධතාවය ඇතිවීම පිබඳව යම් මේ එකකගතාවක් ඇතිකරගත්.ඒ චීනයට ෙහි ඇිරගත්ත එකකතාවයක් බව ඉතා පැදලි. ඒ අනුව මේ කලාපේ තුළ දැනටමත් කිසිම් ආකාරයක යුධ දේශපාලනිික ආර්ථික කඳවුරු දෙකක් නැවත බෙදීයමින් තිබෙනු. එක් පාර්ෂයක ඇමෙරිකා එක්ස ජනපදය සෞධිය අරාබිය ඉන්ඩියාව හාජපානය. අනික් පාර්ශවයට චීනය රුසියාව පකිස්ථානය හා ඉරාණයත් ඇතුල්වෙමින් තිබෙනු. මේ නිසා ලෝකයේ විවිධ රටවල් අනාගතය ඇතිවෙන මේ දෙපාර්ශවේ ගැටුම දකුණු ඉන්ඩිය කලාපේටත් දකුණ වාසියානු කලාපේටත් ඉන්දයානු සාගරයටටත් පැතිරියම දැන් වැලක්වු හැකි බව පෙනී යන්නේ. අද සිරියාවේ මේ කඳවුරු දෙක දෙපසට වී සටන් කරන ආකාරය වක්්‍ර යුද්ධයකනියලී තිබෙන ආකාරය අපට දැක ගත හැකි. ඉතින් මේ තත්ත්වය තුළ ඉන්දියාව කවර ක්‍රාදාමකට ගමන් කරයිති කියන ප්‍රශ්නය පැනගෙන අද මේ රටවල් දෙක ගත්තයින් පස්සේ මේ රටවල් දෙකාතර යම්යම් සමානකම් තිබෙන වගේ අසමානකම් විශාලයි. මේ රටවල් එකකාතර ගැටුම ඇතිවහොත් ඒ ගැටුම. ෝක ගැටමක් බව පරිවර්තනයවීම අනිවාර්යම සිද්ධ වෙනවා ඇති. එවැනි තත්ත්වයක් තුළ කුම නාකාරයක ප්‍රතිඵල ලැබයි දයිකය එක ගැන හිතා ගනටත් අතමාරුව. මොකද ඉන්දිය ජනගහනය මලින් සඳහන් කලාවගේ මිලියනෙක්ද අස්තුන් සය. එවගේ අද ඉන්දියාව ප්‍රලියන දෙකයිදසම තුනක ආර්ථිකයක් සහිත බලගතු ආර්ථිකයක් හැබැයි චීනය එමෙන් පස්ගුණයක් විශාලාආර්ථකයක් බව. අපි අමතක් කළ යුතු නැහැ.ඒ වගේම ඉන්දිය යුද හමුදාව මිලියනයකට අධික ප්‍රමාණයක් එකවර. සන්නන්ධ සරක යවි හැරි යුද හමුදාව. චීන යුද හමුදාව එමෙන් දෙගුණයක් විශාල රතු හමුදාවක්. ඉතාම වි්‍යයානුකූලවෝ මධ්‍යගතව ගොඩ නැගු රාජ්‍ය. නමුත් ඉන්දියාව එවැනි බලගතු මදධ්‍යගත රාජ්‍යයක් නෙවෙයි. ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක බෙදුම්වාදී කැරලි තිබෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ චීනයට සම්බන්ධ ප්‍රදේශවල බෙදුම්වාදී සටන් අප්‍රමාණෝ පෞති. ඒ වගේම රතු තීරය නමින් එම තා රෙඩ්බෙට් නමින් හඳුරවන ප්‍රාන්ත දාහතරක මවවාද කරලිකෝල් හල බවතියනවා. මේ මවවාදී කැරලිරුන් පහෝ මේ බෙදුම්වාදී කැරලිකරුවන්ට චීනය අවිසපයන බව කෝ චීනය ඔුන් අනුග්‍රහදක්වන බව පෙනෙනෙනට නැහැ. නමුත් යම්කිසි ආකාරයක සන්නධ ක්‍රියාවලයක් ඇතිවුණොත් මේ ක්‍රියාදාමයන්ට උදව් කිරීමට යම්යම් ආකාරයට මැදිහත්වීම් සිදුවෙන ඉට නැටවා නොවයි. මේ අනුව ඇත්තටම ඉන්දියාව. දශාලික අතින් එවැනි සටනකට යාමට සුදුසතත්ත්වක නෝන බවයි බොහෝ දෙනගේ හැගීම් කෙේ වෙත් මෙවැ සටනකද අනිවාර්යම මරිිකායික්ෂ ජන පදහා යුරෝපය බොහෝ දුරට පෙළගැසෙන්නේ ඉන්දියාව සමඟයි. එවැනි තත්වයක් තුළල ඉතාම බලගතුූ යුද දේශපාලික තත්ත්වයක් ඉන්ියාවටත් හිමියනවට සැකයක් නෑ. කෙසේ වෙතත් මේ ඉතාමත්ම විය නොයුතු විය ඒගේ වීම වැලක්වියයුතු ක්‍රියාවලියා. එදා සිරිමාවෝ බන්ඩාර්ණයක මැටිනිය මේ ක්‍රියාවලට මැදිිහත්වේ මේ මහා රටවල් දෙක එකට ගැටීම වැලැක්වවාසේ. කවරුම්හවාද මැදිහත්වේ මහා රටවල් දෙකේ මේ ගැටීම වැලැවියයුතු. ඇත්තටම මේ රටවල් දෙට එකට ගමන් කරනවාන දෙපාර්ශවයටම ළඟාකරගයගත හැකි විශාල බලාපොරොත්තු, විශාල හැකියාවන් විශාල ප්‍රතිරාභ අපරිමිතයි අනන්තයි. ඇත්තටම. රටවල් දෙක එක සිතන තත්ත්වයකට පත් කිරීමටයුතු කිරීම ගැන විශේෂ රුසියනු ජධපතිවරයට අප ප්‍රනාාමය පිරිනැමයුතු මේ මෑදී පකිස්ථානය හා ඉන්දියාව කියෙන රටවල් දෙකම ෂැන්්හයි ආරක්ෂක සංගමයට බඳවා ගැනීම තුළින් මේ රටවල් දෙක අතර තිබෙන යම්ම් ගැටුම් කාරිීතත්වයන් විශේෂම පකිස්ාන හා ඉදියාව අතර තිබෙන අතුර ැටුමටත් කිසියම් ආකාරයක මෙහව රක් කරන්න ඔුට හැකියාව ලැබීම මේ කලාපයට සහනයක් කෙසේ වෙතත් චීනය ලංකායි විශාලතමාආයෝජකය ඒගේ ඉන්දියාව ලංකාවට ආසන්නෙන්ම පවතින භූදේශපාලනිික මිතුරා. ඒ දෙප ඒවගේම ලංකාව අතීත දේශානයේ බොහ දුරට අවුල්වීමට මේ ඉන්දියාව සමක ඇති සම්බන්ධය බලපාන බව තිස් සවෞරුදු ත්‍රස්තවාද යුද්ධය අපිනගත් බලගතුම පාඩම. එනිසා මේ රටවල් දෙකා අතර ඇතිවෙන අරුණාචලම් ප්‍රදේශේවා, භූතාානයේ වේවා සිකීවේවා කාශ්මීරයේේ ගැටුම ඉද්‍යානු සාගරයට ව්‍යප්තුවීම ඉඩති වෙන. එවැනි තත්වයක් තුළ අපට ආර්ථික සමාජ දේශානික වි අර්තයෙන් ඒකෙටම බ පාන සිට යන සි ල්දනම පාථාන කළ යුත්තේ එවැනි ෙටුමක් ඇති නොව ුතුබවත් එවැනි කෙටුමක් වැලැක්වීමට හැමදේම අප කළ යුතු වත්. එවැනි ැටුමක දී අප සම්පූර්ණයම නොබැදි ප්‍රතිපත්වයක් අනුගනය කළ යුතු බවක්. අපට එක තීරයක් එක මාවතක් ආර්ථික මේ වශයෙන් බලපාන බගොලී වශයෙන් බලපාන අපට වැදගත් ක්‍රියාවලයක් මනිසා ඒ කිසිසේත්ම ි කැඳවරට අපි බැඳන දේශපාලන ක්‍රියාවලයක් විය යුතු නැහැ. ඒවගේම ඉන්දියාව යම්ය මාරක්ෂක ව්‍යාපෘති සහහා ඇමෙරිකා එක්සත් ජනපදයේේ සවදිය අරාබියය ජානය ද සමඟ එකට කටයුතු කළත් අපට ඒවාට මැදිිහත්වලා කටයුතු කරීමට කිසි ම අවශ්‍යතාවයක් නෑ. විශේෂෙන්ම ජානය අපට ශාල වශයෙන් ආධාරකළ රටක් වනත් මෙවැනි දේශපාලන සම්බන්ධතාවයක් නොලට බැඳීමට අපි ගමන් කළයුතු නහ. අපි දේශපාලික වශයෙන් නොබැදදි ප්‍රතිපත්තියක් නුගමය කොත්. අපට මේ ගැටුම්මලින් තොරව මේ රට බලගතුරටක් පවට පත්කිරීමට මහරටක් බවට පත්කිරීමට හැකිාව ලැබෙන වැට. එතැද අපේ විදේශ ප්‍රචිපත්තියයේ ඉතාම් ශක්ටිමත් නොබැන්දි විදේශ ප්‍රචිපට්ටයක් වයුතුයි ඉන්දිය කලාපයම සාමකලාපයක් කිරීම සඳ බ්ඩාරණයක මැනී ගෙනා යෝජනාව නැවත කරල්ලියට ගෙනවිත් මේ කලාපේ සාමින් සුරක්ෂිත කිරීමට කටයුතු කිරීමට මුල්තැන ගැනීමට ලංකාව ඉදිරිපත්ව යුතු බවත් ඉතාම පැදිලි.